දස විස්වරුද්දේ ලෝක ලොකම් පරිසර සංවිධානය වන විදිට කණ්ඩෑම වන තර්ඩේ නෙට්වක් එක ශ්‍රී ලංකා තානාපතිනියුණේ ඇය එවිතරක් නෙවෙයි ඇ ලෝකේ විශ්වවිද්‍යාල ගන්නාවක පරිසර සම්බන්ධ දේශන පවත්වන කෙනෙක් ආසන්න වශයෙන් ඉන්දියාව තිරස රද්දන ආයතනයේ පවත්තපු සමුළුවට මහිතන්න ඇය සම්බන්ධ වුණා ඇගෙන් යහන්න වෙන කතාව සහ මෙහි පරිසරයත් එක්ක අපිට තියෙන අභියෝග මොනවද කියන එක රංගන ශිල්පිනියක් විදිහට රංගනකාරයේ නෙහාවට ගිය කෙනෙක් තමයි මිෂෙල් දිල්හාරා කියන්නේ ආයිබෝන් සුබදසනක් මිෂෙල් ආයිබෝන් සුබදසනක් අයිය කට්ටිය දකින්න කොට දන්න මෙයා මේ අඟපාන කෙනෙක් රංගන ශිල්පිනියක් අපි ආදරය කරන කෙනෙක් ෆොටෝ ගහලා දාන්න. නමුත් ඊට එහාට ඔයාලගේ ඉතිපස්සේ තියෙන වෙන කරුණු ගොඩාක් තියෙනවා. නමුත් ඉඳලා හිටලා Facebook එකේ දැම්මොත් දෙයක් කරන්නේ ගොඩ දෙනෙකුට එහෙම කතාව කියන්නේ නැහැ. කොහොමද ඔයා මෙතනට මේ පරිසරයත් එක්ක වැඩ කරන තැන් මේ කණ්ඩායමට එකතු වෙන්නේ? මම ආයේ රංගන ශිල්පිනියක් වුණාට පස්සේ තමයි දැන් අවුරුදු 6කට විතර කලින් මම ලියනාඩෝ ඩි කැප්‍රියෝගේ ස්පීච් එකක් දැක්කා UN එකේ කියපු. ඉතින් ඒ ස්පීච් එක තමයි ඉන්ෆ්ලුවන්ස් උනේ මට එන්වයරන්මන්ටලිස්ට් කෙනෙක් කියන්නේ මේ පරිසරය සම්බන්ධයෙන් කතා කරන්න මොකද ඔහුත් තාමත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් හොලිවුඩ් රංගන ශිල්පියෙක් ඉතින් ඔහුගේ උට හම්බ වෙන මීඩියා ස්පේස් එක මේ පරිසරය ගැන කතා කරන්න ඔහු පාවිච්චි කරනවා ඉතින් මට හිතුණා රංගන ශිල්පිනියක් විදිහට මට හම්බ වෙන මීඩියා ස්පේස් එක මේ වෙනුවෙන් යොදවන්න පුළුවන් කියලා මොකද මම විශ්වාස කරනවා ඒක අපේ වගකීමක් මේ පරිසරය මොකද මේ අපි ජීවත් වෙන පරිසරය මේ අපි ජීවත් වෙන ලෝකය හින්දා ඇත්තටම මේ දේශගුණික විපර්යාස පිළිබඳව මුළු ලෝකයක් කතා කරනවා හැබැයි මිෂෙල් ගොඩක් වෙලාවට මේක හරියටම අපේ අයට අවබෝධයක් තියනවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා දැන් ගහක් හිටවන්න කිව්වම ඇයි අපි ගහක් හිටවන්නේ කියලා සමහර වෙලාවට ප්‍රශ්න කරන අය ඉන්නවා අපි දන්නවා දේශපාලන චරිත එහෙම ඉන්නවා ගස් හිටවන්න ඕනේ නැහැ මේ පිට්ටනිය එහෙම හැදුවම ඇති කියලා කිව්ව කාලෙකුත් තිබුණා ඉතින් ඒ වගේ පරිසරයක් ඇතුලේ තමයි මිෂෙල් අපි සහ ඔබ මේ සබාධම පිළිබඳව කතා කරන්නේ ඒකක් කිය මං හිතන්නේ මම දකින විදිහට අපි දැන් ලෝක ආරම්භය ගත්තොත් ලෝක ආරම්භයේදී ගස්කොළ සහ මිනිසා අතර පොඩි ඇග්‍රීමන්ට් එකක් තිබ්බා. ඒ තමයි අපි හුස්ම ගන්නවා කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ගස්කොළ ඒ කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරනවා. ඉතින් මේක තමයි ඉදගොළු අතර තිබ්බ ඇග්‍රීමන්ට් එක. ඉතින් ඒ සබාදාමය මිනිසා අතර ඒ තිබ්බ එකතු වීමත් එක්ක මේ ජීවය පවත්වාගෙන යන්න ගොඩක් ලේසි වුණා. නමුත් කාලයත් එක්ක ක්‍රමක්‍රමයෙන් මිනිසා දියුණු වෙන්න පටන් ගත්තට පස්සේ මිනිසාට තියෙන ඒ අවශ්‍යතාවයන් වැඩි වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ එයාට ඕන වුණා ලොකු නගර හදන්න නඩත්තු කරන්න වගා කරන්න අවශ්‍ය වුණා ගෙවල් වලට ලී බඩු හදන්න අවශ්‍ය වුණා ඉතින් මේ හැම දෙයක් එක්කම මම දකින්නේ දැන් උදාහරණයක් නාගරීකරණයත් එක්ක වනාන්තර මේ වනාන්තර විශාල වශයෙන් හෙක්ටයාර ගණන් එලිපෙහෙලි වෙන්න පටන් ගත්තා. ඒතකොට කෘෂිකර්මාන්තයත් එක්ක වනාන්තර එලිපෙහෙලි වෙන්න පටන් ගත්තා. මේ හැම බල ශක්ති ක්‍රම ඒවට අදාළ ගස්කොළ ගස් කපන්න පටන් ගත්තා. ඉතින් මේ හැම දෙයක් එක්කම අර සබහාදාමයේ මිනිසා අතර තිබ්බ මේ ඇග්‍රීමන්ට් එක ටික ටික කැඩෙන්න පටන් ගත්තා. අපි ස්ටැටිස්ටික්ස් වයිස් ගත්තොත් අද වෙනකොට ලෝකේ වනාන්තර ප්‍රමාණය ගත්තාම දළ වශයෙන් අවුරුද්දකට මේ වනාන්තර ප්‍රමාණයෙන් හෙක්ටයාර් මිලියන 10ක් එලිපෙහෙලි වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ තරමටම මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක මේ ක්‍රමක්‍රමයෙන් මේ දේවල් මේ විදිහට ළඟා වෙද්දී අර මම කලින් කියපු මේ සබාදාමයයි අපි අතර තිබ මේ ඇග්‍රීමන්ට් එක ටික ටික ඩිස්ට්‍රොය වෙලා ටික ටික ඒක පළුදු වෙන්න පටන් අරගෙන පොඩි ඉන්බැලන්ස් එකක් ඇති වෙන්න පටන් ගත්තා. ඉතින් අද අපි ලෝකයේ ජනගහනය ගත්තොත් මේ බිලියන 8 මේ බිලියන 8ක ජනගහනයත් එක්ක ඒකට සමගාමීව වනාන්තර සහ ගස්කොළන් අඩු වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක මම අර කලින් කියපු ඉන්බැලන්ස් එක තමයි ඔය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ ඉන්බැලන්ස් එකත් එක්ක අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. එතකොට ට්‍රාන්ස්පෝටේෂන්ස් වලින් පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. එතකොට මේ කර්මාන්ත ශාලා වලින් පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මේ හැම දෙයක්ම බැලන්ස් කරන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ක්ලයිමේට් චේන්ජ් ග්ලෝබල් වාමින් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ එතන. පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අන්තිමට එකතු වෙන්නේ අපේ වායුගෝලයේ. අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් කියන්නේ වායුගෝලයේ තියෙන හීට් එක ඇබ්සෝබ් කරන දෙයක්. ඉතින් ඒ හීට් එක ඇබ්සෝබ් කරන්න එයා කාබන් ඩයොක්සයිඩ් රිලීස් වෙන එක වැඩි වෙන්න එයා ඇබ්සෝබ් කරන හීට් එකත් වැඩි වෙනවා. වායුගෝලීය උෂ්ණත්වය අනුව ඉහළ යන එක අපිට ළමත්තන්න බැහැ. අනිවාර්යයෙන්ම. ඉතින් ඒකත් එක්ක දැන් අන්තිමට ඒ ඇබ්සෝබ් කරගන්න හීට් එක තවදුරටත් වනාන්තරවලට සහ ගස්වලට ඇබ්සෝබ් කරගන්න බැරි වුණාම ඊට පස්සේ එකතු වෙන්නේ අපේ මුහුදට. මුහුද කියන්නේ අපි දන්නා ඒක නැචරල් කාබන් සින්ක් එකක් කියලා. මුහුදටත් තවදුරටත් ඒක දරා ගන්න බැරි වුණාම තමයි මුහුද ඇතුලේ ඇති වෙන තාප ප්‍රසාරණයත් එක්ක මුහුද ජල මට්ටම ඉහළ යන්නේ. ඉතින් මේ දේවල් එක්ක අතරම අද අපි ජීවත් වෙන්නේ වායු දූෂණය නිසා අවුරුද්දකට දළ වශයෙන් මිලියන 7ක් ජීවිතක්ෂයට පත් වෙන
කාලයක ටීවී දරණ ආයතනය කරන මේ ව්‍යාපෘතියට ඇත්තම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද මේක මම හිතන්නේ මුළු ජනවාස හැම කෙනෙක්ටම විතරක් නෙමෙයි අපෙන් පස්සේ එන පරම්පරාවටත් ඉතාමත් වටින ව්‍යාපෘතියක්. ඉතින් මම හිතන තරුණ පරම්පරාව තමයි ඊළඟට රට බාර ගන්න ඉන්න පිරිස. එයාලට තමයි මේ ශක්තිය තියෙන වෙනසක් කරන්න පුළුවන් ශක්තිය තියෙන්නේ. විශ්වාස කරනවා මොකද අපි මේ ජීවත් වෙන පරිසරය අපි මොන විදිහටද ඊළඟ පරම්පරාවට බාර දෙන්නේ කියන එක අපේ වගකීමක්. මොකද අපි දන්නවා UN එකේ විදිහට විනාඩියකට ළමයි 267ක් ඉපදෙනවා. පැය 24ට දළ වශයෙන් 380,000ක් ඉපදෙනවා. ඒක දළ වශයෙන් අවුරුද්දකට මිලියන 140ක් ඉපදෙනවා. ඉතින් මේ අයට අපි මොන වගේ පරිසරයක්ද නිතරු කරගෙන යන්නේ කියන ප්‍රශ්නය එනවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ වෙනස කරන්න උත්සාහ කරමු. ඉතින් මම ආරාධනා කරනවා මනුස්ස අධිරණ 10 මිලියන් ට්‍රීස් ව්‍යාපෘතියත් එක්ක එකතු වෙන්න කියලා. මොකද මේක ගස් 50ක් 100ක් නෙමෙයි මිලියන 10ක් රෝපණය කරන ප්‍රොජෙක්ට් එකක්. ඉතින් ඒකත් එක්ක එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මේක අපේ වගකීමක්.